අයිබෝන අදත් සුපුරුදු පරිදි සුපුරුදු වේලාවට ඔබෙක් වන්නේ හරය ගැඹුර දැනුම සපිරි ව්‍යාපාරික කතාබහ 24/7 සමග අද අප සමග කතාබහට පැමිණ තිබෙන්නේ එඩියුලින් ජාත්‍යන්තර සරසවියේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය ආචාර්ය රුවන් ජයතිලක මහතා. අපි අද කතා කිරීමට සූදානම් වන්නේ මත්ද්‍රව්‍ය සහ දරිද්‍රතාවය, එහෙමත් නැත්නම් දුප්පත්කම අතර තිබෙන සම්බන්ධය පිළිබඳව. අපි සූදානම් ඔබව අයිබෝන්ගේ අපගේ වැඩසටහනට පිළිගන්න. අයිබෝන්, ඇත්තටම දැන් අපි අද කතා කරන්නේ සූදානම් වන්නේ මේ දුප්පත්කම දරිද්‍රතාවයට මත්ද්‍රව්‍ය බලපානවාද, එහෙම නැත්නම් දුප්පත් මිනිසුන් මත්ද්‍රව්‍ය භාවිතා කරනවාද, එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය නිසා දුප්පත් වෙනවාද, මේ වගේ කියන්නේ එකිනෙකට බැඳුණු කරුණු කාරණා පිළිබඳව තමයි අපි සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ. අපි මුලින්ම දැනගන්නට කැමති ඔබට කොහොමද, ඔබ කොහොමද ප්‍රවේශය ගන්න මේ මාතෘකාව සම්බන්ධයෙන්? ඔව් ජයන්ත, දැන් ජයන්ත අහපු ප්‍රශ්නය මත්ද්‍රව්‍ය නිසා මිනිස්සු භාවිතා කිරීම නිසා මිනිස්සු දුප්පත් වෙනවද, නැත්නම් දුප්පත් මිනිස්සු මත්ද්‍රව්‍ය භාවිතා කරනවද? දැන් ඕකේ අපි ජාත්‍යන්තර හරි දේශීය ශාස්ත්‍රීය ලිපිලේඛන ආශ්‍රයෙන් අපි මේක විග්‍රහය කරොත් ඔය දෙපැත්තටම අදාළ වෙන ශාස්ත්‍රීය ලිපිලේඛන ඒ තුළ ගැප් වෙනවා. දැන් මත්ද්‍රව්‍ය නිසා එයා දුප්පත් වෙනවයි කියන තර්කය ඉදිරිපත් කරන කට්ටිය පවසන ප්‍රධාන දෙයක් තමයි, දැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරපුවාම ඒකෙන් වෙන්නේ ඇත්තටම ඒ කෙනාගේ ආදායමේ යම්කිසි ප්‍රතිශතයක් ඒ වෙනුවෙන් වැය කරන්න යමු වෙනවා. හැබැයි මෙතනදී දෙවිදියකට ඕක තියෙනවා. අපි දුප්පත් මිනිහෙක් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම සසන්දනය කරන්න බැහැ පොහොසත් මිනිහෙක් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම හරහා. හේතුව දුප්පත් මිනිහෙක් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනකොට එයාගේ ආදායමෙන් වැඩිපුර ප්‍රතිශතයක් ආදායමෙන් වැය වෙනවා. හැබැයි පොහොසත් පුද්ගලයෙක් මත්ද්‍රව්‍ය පාවිච්චි කරපුවම ඒකෙන් පොඩි ප්‍රතිශතයක් තමයි මත්ද්‍රව්‍ය සඳහා වැය වෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ආදායම වැඩි හින්දා මත්ද්‍රව්‍යයට වියදම් කරන ප්‍රමාණය සමහරට දුප්පත්යට වඩා වැඩි වෙන්නත් පුළුවන් ප්‍රමාණයක් විදිහට. හැබැයි ආදායම ඊට වඩා වැඩි හින්දා ප්‍රතිශතයක් විදිහට බලනකොට පොහොසත් අය මත්ද්‍රව්‍ය සඳහා භාවිතා කරන ප්‍රමාණය ප්‍රතිශතයක් විතර අඩු වෙන්නට පුළුවන් දුප්පත් අයට වඩා. ඔව්, දැන් එහෙම ප්‍රතිශතයක් විතර අඩු වුණාම දුප්පත් කෙනෙක්ගෙන් වැඩි ප්‍රතිශතයක් මත්ද්‍රව්‍ය සඳහා වැය වුණාට පස්සේ එයාට ඉතුරු වෙන මුදල් ප්‍රමාණය තමයි අනිකුත් වැඩ කටයුතු සියලු දේම කරගන්න හම්බෙන්නේ. දැන් අනිකුත් වැඩ කටයුතු කියලා අපි අදහස් කරපුවාම ඊට පස්සේ එයාගේ මූලික ආහාර ද්‍රව්‍ය සඳහා සමානලට එයාගේ විතරක් නෙවෙයි මුළු පවුලේම නැත්නම් ළමයින්ගේ අධ්‍යාපන කටයුතු, අනිත් ළමයින්ගේ සෞඛ්‍ය ඒ වගේ කටයුතු ඔක්කොම බලාගන්න වෙන්නේ අර ඉතුරු වෙන දේවල් වලින්. එතකොට වෙන්නේ එයාට සෞඛ්‍ය සම්පන්න ආහාර පාන ලබා ගැනීමේ අඩුපාඩුවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ළමයින්ගේ අධ්‍යාපන කටයුතු සඳහා වියදම් කිරීමට හැකියාව අඩු වෙන්න පුළුවන්. ඒ වගේම තව පවුලේ වෙන ඒ පුද්ගලයාට ශරීර සෞඛ්‍යමය වශයෙන් වෙන ඍණාත්මක බලපෑමත් ඒ තුළ ඇති වෙන්න පුළුවන්. මේ ඔක්කොම වුණාට පස්සේ ඇත්තටම වෙන්නේ හේතු කීපයකින් යමක වෙනවා. අපිට කෙටි කාලීන ප්‍රතිඵල වගේම දීර්ඝ කාලීන ප්‍රතිඵලත් ඒ තුළ ගැප් වෙනවා. දැන් කෙටි කාලීන ප්‍රතිඵලේ තමයි අපිට කෙලින්ම එයාගේ ආදායම අඩුවීම හින්දා අනිකුත් දේවල් වලට වියදම් කිරීමට නොහැකි වීම නිසා ඒ තුලින් මතුවෙන පීඩනය. හැබැයි දීර්ඝ කාලීන වශයෙන් අපි ගත්තොත් පවුල් ආරවුල් ඇතිවීම, ළමයින්ගේ අධ්‍යාපනයට වියදම් කිරීම නොහැකි වීම, සෞඛ්‍යමය ගැටලු ඇතිවීම තුලින් දීර්ඝ කාලීන වශයෙන් ඒ ප්‍රශ්නේ ඊළඟ පරම්පරාවටත් ගෙන යෑම. දැන් ඔබ මේ සම්බන්ධයෙන් යම්කිසි පරීක්ෂණයක් කරා, අපි ඒක ඒ නිසා තමයි අපි ඔබව කැඳවාගත්තේ. දැන් ඔබ සඳහන් කළා මේ මත්ද්‍රව්‍ය දුප්පත් අය වගේ පොහොසත් අයත් භාවිතා කරනවා. ඒක සමහර විට අර ප්‍රතිශතයක් ලෙස පොහොසත් අය වැඩිපුර මත්ද්‍රව්‍ය භාවිතා කරත් ඒ ආදායමේ ප්‍රතිශතයක් විතර බලනකොට ඒ අඩුයි, දුප්පත් අයගේ ආදායම අඩු නිසා ඒ වැඩි. හැබැයි දැන් ඔබ කරපු පර්යේෂණයේ ප්‍රතිඵල අනුව මොනවද අනාවරණය වුණු කරුණු කාරණා? ඔව්, ඒකට ඒමට කලින් ජයන්ත මට එක දෙයක් කියන්න ඕන. දැන් අපි මත්ද්‍රව්‍ය පිළිබඳ අපි අධ්‍යයනය කරනකොට මගේ අධ්‍යයනයේ විශේෂයෙන්ම ඒකේ නීත්‍යානුකූල මත්ද්‍රව්‍ය වගේම නීත්‍යානුකූල මත්ද්‍රව්‍ය ඒ දෙකොටසම මේ තුළ අන්තර්ගත වෙනවා. ඒ වගේම අපි හිතන්න ඕනේ දුප්පත් කෙනෙක් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනකොට එයා යන්නේ ගොඩක් ලාට නීත්‍යානුකූල නොවන කසිප්පු වගේ දේවල් පරිභෝජනය සඳහා. නමුත් දුප්පත්
පොහොසත් කෙනෙක් යනකොට ඊට වැඩිය වෙනස්. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ පොහොසත් තත්ත්වය කසුපි වගේ දේවල් පාවිච්චි කරන්න නැහැ කියන එක. දැන් අර කතාවක් තියෙනවා මේ හිරමනේ එංගලන්තේ ගියත් කරන්නේ පොල් ගාන එක කියලා. ඒ වගේ කසිප්පු බිව්වත් විස්කි බිව්වත් දෙකම එකයි වගේ. ඔව් ඒ ඔක්කොම මොකක් පාවිච්චි කරත් පොහොසත් පුද්දිලේ කෝ දුප්පත් මිනිහ යාගේ සෞඛ්‍යමය වශයෙන් ඒක ඍණාත්මක බලපානවා. ඒක එතනින් එහාට දෙයක් ගිහිල්ලා තමයි මම මේ කියන්න හදන්නේ. නමුත් දැන් මගේ අධ්‍යයනය තුළ ඔය දෙකොටාසෙම ඉන්නවා. ඇත්තටම මේක පදනම් වෙන්න හේතු වෙන්නේ මම ඊට කලින් ඉන්ස්ටිටියුට් ඔෆ් පොලිසි ස්ටඩීස් ප්‍රතිපත්ති සම්පාදන ආයතනයේ වැඩ කරා. එතකොට මම පවර්ටි සම්බන්ධව ගොඩක් රිසර්ච් වලට සම්බන්ධ වෙලා හිටියා. ඒකෙන් තමයි මේ ආරම්භය එන්නේ. ඇත්තටම අපි දැන් ලිටරචර් අපි එහෙම නැත්නම් ශාස්ත්‍රීය ලිපි ලේඛන ගත්තොත් අපි පවය දුප්පත්කම හා මධ්‍ය සාර භාවිතය කියන දේ අපි ගොඩාක් ලිපි ලේඛන අපිට පරිශීලනය කරන්න පුළුවන් ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තර වශයෙන් වගේම දේශීය වශයෙන්. හැබැයි ඔය දෙකෝට්සාසයම පාවිච්චි කරන්නේ ඒක හුදකලා විදිහට නෑ. එක්කෝ අපි පවති සම්බන්ධව විතරක් අපි කතා කරනවා. එහෙම නැත්නම් මධ්‍යසාර ගැන විතරක් කතා. හැබැයි අපිට ශාස්ත්‍රීය ලිපි ලේඛන බොහොම අල්පයි හම්බෙන්නේ ඔය දෙකෝට්සාසයම එකට දාගෙන පාවිච්චි කරන ලිපි ලේඛන. ඉතින් මගේ ඒ වගේම තමයි කවුරුත් මේ දක්වා ලෝකෙ කිසිම තැනක මේක මෙෂර් කරලා නැහැ. සම්මලන. ඔව් ප්‍රමාණාත්මකව මේක අගයකින් කවුරුත් කියලා නැහැ. ඔබ ඇල්කොහොල් පාවිච්චි කරොත් ඔබ කොයි වගේ ප්‍රතිශතයක් වෙන්න පුළුවන්ද දුප්පත්කමට හේතු වෙන්න. දැන් මගේ අධ්‍යයනයේ ප්‍රධාන පරමාර්ථය වෙන්නේ ඒ මිනුම් කිරීම, ඒ මෙෂර්මන්ට් එක ඇත්තටම ලබා ගැනීම සඳහා තමයි මේ අධ්‍යයනය මූලික වශයෙන් කරන්නේ. ඇත්තටම අපිට තිබෙන වෙලාව ඉතාම සීමිතයි. අපි ඉතාම ඉක්මනට අපි කරුණු කාරණා දැනගන්නට කැමති ඔබගේ ඒ මැනීම සම්බන්ධයෙන් දත්තමය වශයෙන් අපිට කතා කරන්න පුළුවන්. හොඳයි අපි මත විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් පසුව නැවතත් සාකච්ඡාව සමග. අද අප සමග කතාබහ සිටින්නේ එඩියුලින් ජාත්‍යන්තර සරසවියේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය ආචාර්ය රුවන් ජයතිලක මහතා. අපි කතා කරන්නේ ඔහු සිදු කළ පර්යේෂණයක් පිළිබඳව. මත්ද්‍රව්‍ය මිනිසුන්ගේ දුප්පත්කම සඳහා බලපානවාද, එසේනම් එය කෙතරම් ප්‍රමාණයක් ඒ බලපෑම සඳහා දායක වෙනවාද කියන කාරණය අපි සඳහන් කතා කරමින් සිටින්නේ. අපි දැනගන්නට කැමති ඔබගේ පර්යේෂණයේ ප්‍රතිඵල. ඔව් මෙම පර්යේෂණයේ ප්‍රතිඵල ඕන කෙනෙක්ට බලා ගන්න පුළුවන්. මේක පබ්ලිෂ් වෙන්නේ Applied Economic Journal එකේ 2016 වසරේ වොලියම් 28 ඉෂු නම්බර් 22 යටතේ. මේ ප්‍රති මෙහි අධ්‍යයනය මේ වගේ ජර්නල් එක මේක පබ්ලිෂ් කිරීමටත් හේතු කීපයක් තියෙනවා. එකක් මේක ගොඩාක් ඉහළ ජාත්‍යන්තරයේ පිළිගන්න ජර්නල් එකක්. ඉතින් මේකේ තියෙන අලුත් දේ හින්දා තමයි මේ වගේ ජර්නල් එක මේක පබ්ලිෂ් කරන්න හැකියාව ලැබෙන්නේ. ඒ වගේම මම අර කලින් කිව්ව වගේ ජයන්ත මේ දක්වා ලෝකේ කවුරුත් මේක මෙෂර් කරලා නැහැ, මිනුම් කරලා නැහැ. ඉතින් මේකේ අලුත් දේ තමයි ලෝකෙට පළවෙනි වතාවට මේක මිනුම් කරන්න උත්සාහ කිරීමක් දරනවා. ඒ වගේම අනික් දේ තමයි මද්‍යසාර හා ඇල්කොහොල් අතර සම්බන්ධතාවය ගන්නේ කිරීමේදී නීත්‍යානුකූල මද්‍යසාර වගේම නීත්‍යානුකූල නොවන මද්‍යසාරත් මේ තුළ අපි අන්තර්ගත කරමින් ඒ කටයුතු කිරීම. ඒ වගේම තමයි මේකේ නියදිය, එහෙම නැත්නම් අපි සාම්පල් සයිස් එක ගත්තොත් අපි ලංකාවට අදාළව තමයි කරන්නේ. මේක පවුල් 17,000කට වැඩිය සාම්පල් සයිස් එක නැත්නම් නියදියකින් තමයි විශාල සාම්පල් එක. ඔව් නියදියකින් තමයි මේකේ ප්‍රතිඵල නිකුත් කිරීම සිදු වෙන්නේ. දැන් මේකේ ප්‍රතිඵල වලට එනකොට ඇත්තටම මේ අධ්‍යයනය කෙරෙන්නේ 2014 2013 වසරවලදී. මේකේ ප්‍රතිඵල කෙටියෙන් කියනවා නම් අපි ඇල්කොහොල් කියන කැටගරි එක යටතේ අපි නීත්‍යානුකූල සහ නීත්‍යානුකූල නොවන වර්ගවල මධ්‍යසාර අපිට දැක ගන්න පුළුවන්. අපි නීත්‍යානුකූල නොවන මධ්‍යසාර විදිහට මෙතන කසිප්පු වැනි දේවල් අපි කන්සිඩර් කරනවා. දැන් අපි හිතුවත් පුද්ගලයෙක් කසිප්පු පාවිච්චි කරොත් ඒ ළමයා ඒ පවුල හෝ ඒ පුද්ගලයා දුප්පත් වීමේ නැඹුරුව 2%කින් හෝ 3%කින් ඉහළ යනවා කියන අන්නේ අගේ තමයි මෙතනදී වඩා වැදගත් වෙන්නේ. හැබැයි ඒ අගයන් අර්බන් නැත්නම් නාගරික ග්‍රාමීය ස්ටේට් සෙක්ටරි ඔක්කොටම ඒ අගයන් මේකේ ලබා දීලා තියෙනවා. ඒ වගේම මේකේ ඩිස්ත්‍රික්ක විශේෂිත ගත්තත් ඒ අගයන් ටික එහෙ විදිහට බලා ගන්න පුළුවන්.
එතකොට දැන් ඔබ සඳහන් කරනවා කසිප භාවිතා කරොත් දුප්පත් වෙන 2%ක යම්කිසි නැඹුරුවක් තිබෙනවා කියන කාරණය තමයි ඔබ සඳහන් කරන්නේ. එතකොට අපි ප්‍රායෝගිකව දැන් ඔබගේ පර්යේෂණය තුයේ ප්‍රතිඵල අපිට මේක වෙලාව නැති හින්දා මම හිතන්නේ මේක විග්‍රහ කරලා කතා කරන්න බැරි වෙන්නටත් පුළුවන්. මේ මේක දැනගන්න පුළුවන් ක්‍රමයක් තිබෙනවද අපේ ප්‍රේක්ෂක හිතවතුන්ට ඔබගේ ඊමේල් ලිපිනයක් හෝ මේ මේ পেපර් එක බලාගන්න ක්‍රමයක් තිබෙනවද? ඔව් මේ পেපර් එක ඇස්ට්‍රැක් එක ඕන කෙනෙක්ට ඉන්ටර්නෙට් එකේ බලාගන්න පුළුවන්. ඒ වගේම ඒකේ ඩීටේල් එක සම්පූර්ණ වාර්තාව බලාගන්න ඕන නම් ඒගොල්ලන්ට ගොඩක් ලාවට යුනිවර්සිටි වලින් ඒ ඇක්සස් තියෙන්න ඕන ඒ ජර්නල් වලට. එහෙම නැත්නම් මට කරන්න පුළුවන් මගේ ඊමේල් ඇඩ්‍රස් එක අවශ්‍ය කෙනෙක්ට. ඔව් ඔබ සඳහන් කරන්නේ ඊමේල් ලිපිනේ? ඔව් මගේ ඊමේල් ඇඩ්‍රස් එක ruanips@gmail.com. ඒකට ඊමේල් පණිවිඩයක් එයිම මගින් මට ඒ සම්පූර්ණ අයි දකුණු වලින් කිව්වොත් අපි තවත් පහසුවේ. ඔව් ruanips@gmail.com. ඔව් ඇත්තටම දැන් ඒ ජීමේල් ලිපිනයට ඔබ ඊමේල් එකක් යොමු කරොත් ඔබට පුළුවන් මේ ප්‍රතිඵල ලබා දෙන්න යම්කට අවශ්‍ය නම් විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට ඒ වගේම ඔබ ඔබත් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන ඕනෑම කෙනෙකුට මෙහි මේ අපිට කියන්න බැරි මේ කාල වේලාව සීමිත නිසා ගැඹුරු කාරණා ඔබට ඒ සමීක්ෂණ වார்த்தාවෙන් දැනගන්නට පුළුවන්. එතකොට දැන් ඔබ කිව්වා මේ 17000ක් වගේ නියදියක් භාවිතා කරලා මේ සමීක්ෂණය කරේ කසිප්පු බිව්වහම කැරි භාවිතා කර මොන කෙනෙකුට 2%ක විතර නැඹුරුතාවයක් තිබෙනවා දුප්පත් වෙන්න කියලා. ඇත්තටම දැන් අපි දන්නවා මේ එහෙම නැඹුරු වෙන කෙනෙක් නිකන් දුප්පත් වෙනවා කියන එක අපි පරීක්ෂණයක් කරන්න නැතුවත් අපිට නිකනුක් කියන්න පුළුවන්. මෙහෙම බොන මිනිස්සු කොහොමත් ඒගොල්ලෝ අර වලට තමයි යන්නේ බිව්වට පස්සේ අර වෙන ආදායම් කියන්නේ ආදායම් නැති වෙලා යනවා වෙන දේවල් වලට වියදම් කරන්න බැරි වෙනවා. එතකොට මේ 2%ක ප්‍රමාණය කියන එකෙන් හැඟ වෙන්නේ මොකද? ඔවුන්ගේ ජීවිතේ කොච්චර කඩාවැටීමක්ද සිද්ධ වෙන්නේ මේ ප්‍රතිශතය විදිහට බලනකොට? ඔව් දැන් මේ පරිශීලනය කරන කාල පරිච්ඡේදය ගත්තම ඒක ඇත්තටම 2009 2010 කාල පරිච්ඡේදයේ දත්ත තමයි විශ්ලේෂණය කරන්නේ. ඒ වෙලාවේදී ලංකාවේ පවර්ටි ප්‍රතිශතය 108.9. එතකොට මේ 108.9 තමයි 2%කින් 3%කින් වැඩි වෙනවයි කියලා මේකෙන් අදහස් කරනවා. අපි උදාහරණයක් විදිහට අපි හිතුවොත් ඒ නියදී සිටින පුද්ගලයෝ ඔක්කොම කසිප්පු බිව්වොත් එතකොට මේ 108.9 කියන එක 3%කින් ඒක වැඩි වෙනවා. එතකොට ඒ කියන්නේ 12%ක් දක්වා මේ දුප්පත්කම වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම අනිත් පැත්තෙන් දැන්ට කසිප්පු බිව්වි හිටපු අය ඒක බොන එක නතර කරොත් අනිත් පැත්තට ඒක තව 3%කට අඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ තව 6%-7%කට අඩු වෙන්න පුළුවන් 2009. නමුත් අපි දන්නවා 2012-13 වසර වෙනකොට දුප්පත්කම 6.7%ක් දක්වා අඩු වෙලා තියෙනවා. නමුත් මම විශ්වාස කරනවා මේ 6.7%ට අඩු වුණත් මේ 2%-3%ක තියෙන ප්‍රතිශතයේ අඩු වැඩි වීම මේ 6.7%ේ වර්තමානයේ අපි සඳහන් කරන 2012 අවුරුද්දේ සංඛ්‍යා ලේඛන වලට අනුව තියෙන ගණනය කිරීමත් අනුව මේ 6.7%ට පවා 2%ක හෝ අඩු වැඩි වීමක් වෙන්න මේක බලපාන්න පුළුවන්. දැන් එතකොට දැන් දුප්පත්කම ඇති වෙන විවිධ හේතු බලපානවා. දැන් අපි මත්ද්‍රව්‍ය ගැන මේ කතා කරන්නේ. දැන් කෙනෙකුට රස්සාවක් නැතිවීම. එතකොට මොකක් හරි වෙන වෙන ප්‍රශ්න. ඒ අතර මත්ද්‍රව්‍ය. එතකොට ඒ අනිගුත් ප්‍රශ්නත් එක්ක බලපානකොට මත්ද්‍රව්‍ය කතරම් ප්‍රබල සාධකයක්ද මේ කාරණාව සම්බන්ධයෙන්. අපි ඇත්තම සූදානම්වද විරාමයක් ලබාගෙන විරාමයෙන් පසුව නැවතත් සාකච්ඡාව සමග අපි සමගත කතාබහේ සිටින්නේ එඩියුලින්ක් ජාත්‍යන්තර සරසවියේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය ආචාර්ය රුවන් ජයතිලක මහතා. අපි කතා කරමින් සිටින්නේ දුප්පත්කම සහ මත්ද්‍රව්‍ය අතර තිබෙන සම්බන්ධය. අපි කැමති ඔබගේ ඊමේල් ලිපිනය නැවතත් සඳහන් කරමින් මේ ප්‍රවේශ ලබා ගන්නවා. මගේ ඊමේල් ලිපිනය ruanips@gmail.com. එතකොට අර මා අන්තිමට අහපු ප්‍රශ්නට පිළිතුර. ඔව් මෙහෙමයි. දැන් පවර්ටි කියන එක අපි අපේ ලේසියට තමයි අපි හැම වෙලේම ආදායම හෝ වියදම. එහෙම නැත්නම් දේශීය දරිද්‍රතා රේඛාව. අපි ජාත්‍යන්තරයේ ගියොත් ඉන්ටර්නැෂනල් පවර්ටි ලයින් $1 හරි 1.25 හරි එහෙම රේඛාවන් ඇඳගත්. හැබැයි අපි දැනගන්නවා මේ පවිත්‍ර දරිද්‍රතා රේඛාවන් අපි ගහගත්තාම ඒ තුලින් ඇත්තටම ඇත්ත පවර්ටි ඒ තුල නිරූපණය වෙනවද කියන එක. දැන් උදාහරණයක් විදියට ජයන්තගේ හෝ මගේ ආදායම විතරක් බලලා මම දුක්පත්ද පොහොසත්ද කියලා තීරණය කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ මිනුම් වලට අපි යන්නේ අපිට තියෙන ලේසිම විදිය. නැත්නම් අපි සංඛ්‍යාලයේ වශයෙන් නැත්නම් පරිශ්‍රණවලදී ගොඩක් ලාට අපිට ටයිම් එක වැදගත්. ඒ වගේම අපිට කාලය වැදගත්. ඒ හින්දා තමයි අපි ගොඩක් වෙලාවට
දරිදතාවේ මැනීම සඳහා මේ සාධක කීපේ විතරක් බලන්න. හැබැයි ඇත්තටම පවති කියන්නේ ඇත්තටම දුරුපත්කම කියන්නේ ඔය සාධකේ විතරක් නෙමෙයි. ඒ අතරතුර එක සාධකයක් තමයි මම කියපු මද්‍යසාර භාවිතය. හැබැයි ඊට අමතරව සමානලාට දුම්පාන ඒ වගේ හේතුත් මේකට බලපාන. හැබැයි එතනිනුත් තව එහාට ගොඩක් දුරට ගියොත් ගොඩක් දේවල්. දැන් උදාහරණයක් විදියට අපි පවුල් කොච්චර පවුලේ සමාජිකයන් ගණනක් ඉන්නවා. ඒ කෙනාගේ අධ්‍යාපන සුදුසුකම් මොනවා? සෞඛ්‍ය සෞඛ්‍ය කොහමද? ඒ වගේම unemployment නැත්නම් unemployment විරකියාව ඒ වගේ දේවල් බලපාන. ඒ වගේම තව කොච්චර යා අවදානම් සහගත භාවකට ඉන්නවද? ඒ වගේම infrastructure නැත්නම් යටිතල පහසුකම් පොදු පහසුකම් වල පොදු දේපළ වලට එයාට කොච්චර ඉක්මනට ඒවා reach කරන්න පුළුවන්ද? ඒ වගේ ගොඩාක් සාධක මෙතන තියෙනවා. හැබැයි මේ ගොඩාක් සාධක අතර මේ සාධකේ කොතරම් ප්‍රබලද? ඔව් මේ සාධකේ කොතරම් ප්‍රබලද කියන එක එනකොට වැඩේ තියෙන්නේ දැන් අපි මෙතනදී ඔය ඔක්කොම අපිට data දත්ත මගින් ගන්නේ කිරීමේ අපහසුාවක් තියෙනවා. අපිට පුළුවන් දේවල් විතරයි අපි ගන්න එකට. හැබැයි මගේ අධ්‍යයනය තුළ මම කියන්නේ ඔක්කොම දේවල් මේකට ගන්න එකයි. හැබැයි පවුලක තියෙන විශේෂයෙන්ම සෞඛ්‍ය සම්පන්න බව නැත්තම් ඒගේද ඒ පවුලේ තියෙන අධ්‍යාපන සුදුසුකම් නැත්තම් malnutrition ප්‍රමාණය ඒ වගේ සාධක මන්ද පෝෂණ ඒ වගේ දේවල් මේ තුර තියෙනවා. හැබැයි අපි තව එකක් මතක තියාගන්න ඕනේ අපි පවර්ටි ගැන කොච්චර කතා කරත් සමහර විචල්‍යයන් තියෙනවා. අපි කවදාවත් පරිශ්‍රණයකින් ඒ දේවල් ඉස්මතු කරන්නේ නැහැ. ඉස්මතු කරන්නත් බෑ. හේතුව ඒවා දත්තයන් මගින් ගන්න කරන්න අමාරු. උදාහරණයක් විදිහට අපි perceptions and attitude අපි දැක්ම සහ ආකල්ප ඒවා අපි කොහොමද දත්තයන් මගින් ගණනය කරන්නේ. හැබැයි අපි හොඳටම දන්නවා ඒවා දුප්පත්කමත් එක්ක දැඩිව බෙන්ලා තියෙනවා. ඒ වගේම සහභාගීත්වයේ නිදහස නැත්නම් මූලික මිනිස් අයිති නැත්නම් level of satisfaction ඔය වගේ විචල්‍යයන් ගොඩක් තියෙනවා. අපිට අපි කැමති වුණත් ඒවා පවර්ටිත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා කියලා කියන්න. හැබැයි පරිශ්‍රකයන්ට ඒවා දත්යන් මගින් ගන්න එක නම් අපහසුයි. එතකොට අපි හැම වෙලෙම පවර්ටි වල අපි කතා කරන්නේ බොහොම සීමිත කැලක් විතරයි. අපි ඇත්තටම අපි වැඩසටහන අවසන් කරන්නට දැන් වෙලාව බොහොම ලඟ වෙලා තියෙන නිසා අවසාන මිනිත්තුවේ සංක්ෂිප්තව අපිට සඳහන් කරන්න මේ දුප්පත්කම සහ දරිද්‍රතාවය අතර තියෙන සම්බන්ධය ඔබගේ පරීක්ෂණයෙන් ඔබ අනාවරණය කරගත්ත දැකපු දේ මොකද්ද? ඔබ කිව්වා වතුකරය ගැන කතා කරා, ඒතර ගම් ගැන කතා කරා. එතකොට අවසානයේ ඔබ දැකපු දේ මොකද්ද? අපේ මේ වැඩසටහන නරඹන ප්‍රතිපත්ති තීරකය ගොඩක් අයට මේක වැදගත් වෙයි. ඔව් මෙහෙමයි. අවසාන වශයෙන් දැන් අපි ජනහා සංඛ්‍යා ලේඛන Department of Census and Statistics 6.7% දක්වා පවර්ටි අඩු වෙලා තියෙන බව සඳහන් කරනවා. හැබැයි ඒ දත්තයම තමයි මමත් පාවිච්චි කරන්නේ. ඒක එච්චර ලොකු නියදියකින් මට ඒ දේවල් කරන්න පුළුවන් වෙන්නේ. ඒකට මම Department of Census and Statistics බොහොම ස්තුතිවන්ත වෙනවා. හැබැයි වැඩිතින් දැන් මේ 6.7 අපි කියනවා පවර්ටි අඩු වුණා කියලා. හැබැයි අපි දැනගන්න ඕනේ පවර්ටි ලයින් එකේ ගොඩක් ළඟ සෑහෙන පිරිසක් ඉන්නවා. ඒ පවර්ටි ලයින් එකෙන් චුට්ටක් උඩට ගියපුවාම අපි ගොඩාක් පිරිසක් ඉන්නවා. හැබැයි පවර්ටි ලයින් එකෙන් ගොඩක් ඈතට යනකොට බොහොම පොඩි පිරිසක් ඉන්නේ. එතකොට අපි ඉකොනොමික් ෂොක් එකක් මොකක් හරි ආර්ථිකයට ඇති වුණොත් කුමන ආකාරයකින් හෝ සෑහෙන පිරිසක් මේ පවර්ටි වලට වැටෙනවා. ඉතින් එතකොට මේ මධ්‍යසාර කියන සාධකය එතන ප්‍රබල හේතුවක් වෙනවා. ඔබ ඉතාමත්ම වැදගත් කාරණයක් සඳහන් කරන්නේ අනාවරණය කරන්නේ ඔබ සඳහන් කරන්නේ ආර්ථික මේ කියන්නේ පීඩනයක් එකපාරට නිකන් කම්පනයක් ඇති වුණොත් අර දරිද්‍රතාවයට ඇද වැටෙන ප්‍රමාණය විශාල වශයෙන් එල්ලිලා නිකන් අර නූල් වලින් වගේ එල්ලිලින පිරිස කඩාගෙන වැටෙන විශාල පිරිසක් ඉන්නවා. ඒකට මද්ද්‍රව්‍ය කියන සාධකේ විශාල ලෙස බලපානවා කියන කාරණේ අපි අද BIS 24/7 සාකච්ඡාවෙන් සමු ගන්නවා. අපි අලි දවසක ඔබ සමග සාකච්ඡා කිරීම බලාපොරොත්තු වෙනවා. අපි අද සාකච්ඡා කරේ එඩියුලින් ජාත්‍යන්තර සරසවියේ ජ්‍යෙෂ්ඨ කථික ආචාර්ය ආචාර්ය රුවන් ජයතිලක මහතා සමග. අපි යලිත් මෙවැනිම BIS 24/7 සාකච්ඡාවකින් හමු වෙමු.